පහුගියදා සර් ශ්‍රී ලංකාවේ රජය විසින් බේරාගත්තු MSC මැග්නිෆිකා නෞකාව හිටපු ශ්‍රී ලංකිකයා ගැන හැමෝම දන්නවා. ඉතින් මොහු බේරාගන්නමින් ලංකාවට බාරගත්තට පස්සේ හරිම අපූරු කතාවක් මොහු පුවත්පතකට කියනවා. මෙවා සවන් දෙන්නේ ඒ කතාවට. ඇත්තටම මේ විදිහට බේරාගත්තේ නැති වුණා නම් මට ඉතාලියට යන්න වෙනවා. එහෙම කියනනම් පණපෙඩින් එන්න වේද කියලාත් විශ්වාස නැහැ. මේ නව ඉතාලියෙන් රටවල් 26කට ලෝක සවාරිය කරන ගමන් ආරම්භුවේ ජනවාරි 5 වෙනිදා. මාත් එක කාර්ය මණ්ඩලයේ පමණක් 1038ක් ගියා. සංචාරක 2300ක් ගමන ආරම්භයේ හිටියා. නැවේ තට්ටු 16කට කැබින් 1259ක් තිබුණා. හුඟක් හිටියේ ඉතාලි, ප්‍රංශ, ජර්මන්, ජන කුවේරයන්. එක්කෙනෙක්ගේ ටුවරයකට යුරෝ 400ක් විතර ගෙව්වා. අපි ඉතාලි, ප්‍රංශ, පෘතුගාල්, බ්‍රසීල් අතර රටවල් 19කට ගිහින් නව සීලන්තයට ආවා. එහෙදි අපිට වරායෙන් ඇතුළට එන්න දුන්නේ නැහැ. වරාය තුලම නැවට වෙලා ඉන්න වුණා. ඒ වෙද්දි කොවිඩ් වසංගතය පැතිරිලා තිබුණා. ඕස්ට්‍රේලියාවට එද්දි තත්ත්වය දරුණු වෙලා කියලා දැනගන්න ලැබුණා. නැවේ කැප්ටන් සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී කිව්වා සංචාරය නතර කරන්න වෙන බව. කැමැතියට තම තමන්ගේ රටවල් වලට යන්න පහසුකම් සලසා දෙනවා කියලාත් කිව්වා. එතනින් 500ක් විතර සිඩ්නි වලින් බැස්සා. ඉතිරි අය නැවේම ඉතාලි යනවා කියලා කිව්වා. මාත් එක නැවටම හිටියේ ලංකාවේ දෙන්නයි. අනිත් කෙනා ලංකාවට යන්න කියලා සිඩ්නි වලින් නැවතුණා. නමුත් පස්සයට යන්න හම්බුනේ නැතුව ඕස්ට්‍රේලියාවේ හිර වුණා කියලා දැනගන්න ලැබුණා. අපිත් එක්ක සිඩ්නි වරායේ තිබුණ නව කිහිපයකම අයට කොවිඩ් බෝ වෙලා තිබුණා. සිඩ්නි වලින් අපි පිටත් වුණා. ඊට පස්සේ ඩුබායි වල නැව නතර කරන්න යනවා කියලා ආරංචි වුණා. ඊට පස්සේ නැව ඩුබායි වල නතර කරන්න යනවා කියලා පිටත් වුණා. ඩුබායි වලට යද්දී එන්න එපා කියලා තිබුණා. ඊට පස්සේ කැප්ටන් නැව හරවාගෙන ඕස්ට්‍රේලියාව යන්න ගියා. නමුත් ඕස්ට්‍රේලියාවනුත් බාර ගන්න බැහැ කිව්වා. ඊට පස්සේ නැවේ කැප්ටන් ඕස්ට්‍රේලියා රජෙන් ඉල්ලීමක් කරා මාසයක් හරි නැව වරාය නැවතගෙන ඉන්න දෙන්න කියලා. කවුරුවත් වරායකට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. වරායක් නැතුව නැව දවස් ගානක් මුහුද තිබුණා. ඊට පස්සේ අපේ නැවට අත්‍යවශ්‍ය දේවල් ගන්න යන්න අවසර ලැබුණා. නැවත ඉතාලි බලාය හදි ලංකාවෙන් පැය 3කට සැපයුම් ගන්න කොළඹ වරායට නැව යන බව කිව්වා. මම ඒ වෙලාවේ නැවේ කැප්ටන් හම්බ වෙලා ලංකාවෙන් බහින්න අවසර ඉල්ලන්න ගියා. නමුත් එයාගෙන තැනට මට යන්න දුන්නේ නැහැ. එච්චාරකට කියලා ස්ටාෆ් කැප්ටන් ළඟට ගියත් යන්න දුන්නේ නැහැ. ඉන්දියාවේ සුපවයිසර් වෙලා මට සමච්චල් කරා ඔයාට කැප්ටන් හම්බ වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. තව දවසයි නැව ලංකාවට යන්න තිබුණේ. ලංකාවට යන ආසාව අතාරින්න වෙයි කියලා හිතුණත් මගේ අයියා කෙනෙකු මාර්ගෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා මාව ලංකාවේදී බේරගන්න කියලා ඉල්ලීමක් කළා. ඒක මීඩියා වලින් එළියට ගියා විතරයි වෙන වෙන නැව්වල ඉන්න ලංකාව අය පවා මට කතා කළා. අප්‍රේල් 4 වෙනිදා හවස 4ට නැවේ කැප්ටන්ගේ කැබින් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. මම නැවේ කැප්ටන් රොගේටෝ ලියෝවිටා නැමැති ඉතාලි ජාතිකයා හම්බ වුණා. ශ්‍රී ලංකා රජෙන් ඔයාව ලංකාවේදී බාර දෙන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා. ඒ අවසරය මතයි යවන්න කියලා මට අවසර දුන්නා. අපි නැවේ හිටියේ බයෙන්. ලෝක නැව්වලට රෝගේ පැතිරිලා කියලා දැනගත්තම කොමර උණු වතුර බොන්න පටන් ගත්තා. ලුණු වතුරෙන් කට හොදන්න පටන් ගත්තා. මට ලංකාවේදී බහින්න වෙන එකක් නැහැ කියලා සමච්චල් කරපු අය පුදුම වුණා. ලංකාවේ නාවික යාත්‍රා මාව අරන් එන්න එද්දි ඒ හැමෝම පුදුම වෙලා බලන් හිටියා. ඒ වගේම නැවේ පැසෙන්ජර්ල පවා ලංකාව ගැන පුදුම වුණා.